පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් බරපතල ඖෂධ හිඟයකුත් තිබෙනවා. ඒක ගැන මොකද්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න පියවර සහ රෝහල් ගණනාවක ප්‍රශ්න තිබෙනවා. ඖෂධ හිඟය සම්බන්ධව අපිට තියෙන විශාලතම ප්‍රශ්න දෙකක්. එකක් තමයි ඖෂධ එන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාස 9ක විතර ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක අඩු කරන්න අපි කැබිනට් මණ්ඩලයට ගියා. කැබිනට් මණ්ඩලයට අවසර දුන්නා. යම්කිසි කණ්ඩායමක් සුප්‍රීම උසාවියට ගිහින් තියෙනවා මේ විදිහේ බෙහෙත් ගැනීම නතර කරන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඒක කොහොමද ගලපගන්නේ කියන එක සමහරක් විට අමහර අධිකරණය ගන්න තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇති වෙලා තිබෙනවා යම්කිසි විදිහේ මුදල්වල ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්නම් ඒ සම්බන්ධව මේ සභාවට මම දන්වනවා මොකද මම තීන්දුව කරලා තියෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහ ගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන ශාල අඩුපාඩුවක් හැටියට ඒ අඩුපාඩුවේ වගකීම අර ගන්න වෙනවා මොන හේතු කිව්වද ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි සූදානම් උදව් කරන්න අපි යම් කාර්යභාරයක් වැඩ කරන විපක්ෂයක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබතුමා ප්‍රශ්නේ අහන්නේ. මම අහනවා ප්‍රශ්නේ. මාසයකට කලින් ලැසිලා. මේ පාසික උපහාරය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. මේකට උත්තරයක් දෙන්න මහා ප්‍රශ්නයක් නෙමෙයි. මොකද වාර්තාවකින් එන නම් එක්ක කරුණු කාරණා එලි කරන්න විතරයි තියෙන්නේ මෙතන. මේ මෙච්චර විනාශයක් වෙලා විනාශ කරලත් ඉවරයි, කල් අරගෙනත් ඉවරයි. ප්‍රශ්නේ දාලා අවුරුද්දක්. අපි දැක්කා වෘත්තීය සමිති විරෝධය ප්‍රකාශ කරනවා. නොරොච්චෝලි ගල් අඟුරු බලාගාරයත් ඔස්ට්‍රේලියානු සමාගමකට ජල විදුලි බලාගාර චීන සහ කොරියානු සමාගම් වලටත් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. ඒතකොට මේ අපේ රටේ සම්පත් ටික මේ විදිහට දෙන්න කටයුතු කරනවද? වැරදි අවබෝධයක් මතු කරලා තිබුණා. සියලුම වෘත්තීය සමිති මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ විරෝධය දක්වලා නැහැ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණයි මේ වැරදි මතය රට තුල ගෙනියන්න උත්සාහ කරන්නේ. දැන් රංජන් ජයලාල් ගත්තම අද සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න එක්කෙනෙක්. නොරොච්චෝලේ බලාගාරයේ පිළිබඳව එහෙම තීන්දුවක් අරගෙන නැහැ. සාකච්ඡා කරලත් නැහැ. නොරොච්චෝලේ බලාගාරයේ ලබා දීම පිළිබඳව කිසිම පෞද්ගලික සමාගමක් එක්ක ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරයේ පිළිබඳව රජයේ විසින් තීන්දුවක් ගනු ඇති කිසිසේත්ම රජයේ ප්‍රතිපත්තිය තියෙන ජලවිදුලි බලාගාර අපිට පෞද්ගලීකරණය කරන්න බෑ තර්මල් පවර් ප්ලාන්ට්ස් ඩීසල් බලාගාර දැවිතෙල් බලාගාර මේවා සම්බන්ධයෙන් අපි තියන එක්ක රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හැටියට ඉදිරියට යන්න ඕන එහෙම නැත්නම් පෞද්ගලික ව්‍යාපාර හැටියට ඒවා තමයි අපිට ඉදිරියේදී පරිවර්තනය කරන්න ඕන LNG බවට පරිවර්තනය කරන්න විදුලි බල මණ්ඩලයටත් ආණ්ඩුවටත් උදල් නැහැ එක් එක් රටවල් විසින් ලංකාවට ලබා දෙන බව දන්වා ඇති රැකියා අවස්ථා සංඛ්‍යාව වෙන වෙනම වශයෙන් සඳහන් කරන්න 1,73,428ක රැකියා එනෝ මේ කියන්නේ ජොබ් ඕඩර්ස් තියෙනවා නමුත් සාමාන්‍යයෙන් මේකෙන් අපි මේ අවුරුදු බලාපොරොත්තු වෙන 1,03,000ක ප්‍රමාණයක් විදේශගත කරන්න තමයි බලාපොරොත්තු කැබිනට් මණ්ඩලය හරහා මම විශේෂ අනුමැතියක් ලබා ගත්තා අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතු වෙලා ජපන් භාෂාව ප්‍රාථමික අංශයේ ඉඳලා අධ්‍යාපනය කරන්න ලබා දෙන්න ඒ අනුව 6 වෙනි පන්තියේ ඉඳලා ජපන් භාෂාවත් අධ්‍යාපන විෂයමාලාවට ඇතුළත් කරන්න ඊයේ කොරියාවේ පස්සෙන් යන අපි දිගින් දිගටම මතු කරා මේ ශ්‍රී ලංකන් එයාලා ඉන්න එකෙන් දීපු පිළිතුර තමයි යමතුමා එක ගුවන් පියාසරන නිලධාරියෙක් අසනීපේලා තමයි මේ වැඩේ උනේ කියලා. ඒක නෙමෙයි ගරු කතානායකතුමා ඇත්ත කතාව. මොකද්ද වෙලා තියෙන්නේ? පියාසරන නිලධාරීන් සියලු දෙනාම දැන් මේ වෙනකොට ගෝස්ලෝ ස්ට්‍රයික් එකේ ඉන්නේ. කොවිඩ් සමයේ දෙන්න දි වෙන ගාණක් සම්බන්ධ. ඒගොල්ලන්ගේ ස්ට්‍රයික් එකක් කරමින් ඉන්නේ. ඒ නිසා තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ ප්‍රමාදය එන්නේ. මං විනාඩි 15ක් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙලාවේ ඔබතුමා වාඩි වෙලා ඉඳෝතන සම්පූර්ණ උත්තරයක් දෙනවා. පෙරාදෙනි විශ්වවිද්‍යාලයේ 5 දෙනෙක් මේ අවුරුද්ද ඇතුළත සියදිවි හානි කරගෙන තියෙනවා. උපදේශන සේවා අංශයේ සියදිවි නසා ගන්න උත්සාහ කරපු ශිෂ්‍යෝ දෙන්නෙක් ඇතුළුව මානසික පීඩාවන් වලට දරුවෝ ප්‍රතිකාර ලබනවා. එක වේලයි කන්නේ හුඟක් දරුවෝ. ශාස්ත්‍ර පීඨයේ දරුවන්ට මහපොළොව දීමනාව තාම ලැබිලා නැහැ. මුළු සිසුන් සංඛ්‍යාව 140,000කින් විශ්වවිද්‍යාල සියල්ලෙම 110,000කට පමණ මහපොළ සහ අර බර්ස් එක හම්බ වෙනවා. 15,000ක් පමණ පිරිසකට යම් යම් තාක්ෂණික හේතු නිසා ප්‍රමාවීමක් තිබුණා. ඒ ටික දැන් නිවැරදි කරගෙන යනවා. අපි අවධානය යොමු කළා මේ ප්‍රතිපාදන වැඩි කරගෙන මීට වඩා යමක් කළ යුතුයි කියන එක මම පිළිගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.